පෞද්ගලික පුරවැසියන් වෙත ගලා එන විදේශ මුදල් ඒ කියන්නේ භාණ්ඩ හා සේවා ආදායම මේ වෙනකොට මහ බැංකුව බලහත්කාරයෙන් පරිවර්තනය කිරීම ක්‍රියාත්මක කරගෙන යනවා එහෙම කොහොමද වෙන්නේ මේ රජයට රටේ මූල්‍ය කළමනාකරණය හරියාකාරව ක්‍රියාත්මක කරන්නට බැරි වූ තත්වයක් තුල කොහොමද මහ බැංකුව තීන්දුව කරන්නේ බලහත්කාරයෙන් මේ රටේ පෞද්ගලික පුරවැසියන්ගේ අපනයන කරුවන්ගේ ව්‍යාපාරිකින්ගේ පුද්ගලින්ගේ විදේශ රටවල ඉන්න ශ්‍රමික ප්‍රජාවගේ මේ ලංකාවට ගලාගෙන එන මුදල් භාණ්ඩ හා සේවා ආදායම බලහත්කාරයෙන් පරිවර්තනය කර දැන් මේක ක්‍රියාත්මක කරන්නට යොදවලා තින්නේ දෙසැම්බර් 7 වෙනිදා සිට මම මේ චක්‍රලේඛන ටික ඒ රෙගුලාසි ටික හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා සීලු දිනාගෙම දැන ගැනීම පිණිස දැන් දෙසැම්බර් 7 වෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක කරන්නට යෙදුණා භාණ්ඩ හා සේවා සම්පාදනය දින 180ක් වන දින සිට ගැසට් නිවේදනයේ ක්‍රියාත්මක දිනෙන් අනතුරුවත් යෙදෙන දිනයක් නම් ගැසට් නිවේදනයට පෙර සිදු කළ අපනයන ආදායම්ද බලහත්කාරී ලෙස පරිවර්තනය කරන්නට යටත් වෙනවා. ඒ කියන්නේ මේක පෙර දාතම් කරනවා. රෙට්‍රොඇක්ටිව් කරනවා. දරු කතානායකතුමනි මේකද මේ විදේශ විනිම ප්‍රශ්නයට මේ රජය ලබා දෙන විසඳුම. ගරු සභානායකතුමනි මේ විහිළුවක් මේ කරන්නේ. පහළ මට්ටමේ කෘතිම විනිමය අනුපාතිකයක් වන ඇමරිකානු ඩොලර් ඒකකයට රුපියල් 200 203ක් යෙදෙන ආකාරයට තමයි මේ පරිවර්තනය අත්නොම තිකව බලහත්කාරීව ක්‍රියාත්මක කරන්නට පරිවර්තනය කරන්නට කටයුතු කරන්නේ මේ කරන්නේ මොකද්ද කරු කතානායකතුමනි මේ කරන්නේ පුද්ගලික වත්පකම් අත්පත් කරගැනීමේ ක්‍රියාවලියක් they are implementing a program of expropriation බලහත්කාරෙන් ජනතාවගේ මුදල් උදුරා ගැනීමක් මුදල් සූරා කෑමක් දැන් ගරු කතානායකතුමනි මේ ප්‍රශ්නේ නිසා භාණ්ඩ හා සේවා අපනයන කරුවන්ට ඇත්ත වශයෙන්ම ඔවුන්ට ඍෂි ආකාරයට තමන්ගේ මුදල් කළමනාකරණය කරන්නට බැරි වෙලා තිබෙනවා මේ තත්ත්වය තුල අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා තිබෙනවා දැන් බහුවිධ ලේඛන ගණනාවක් ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා මේ තත්ත්වය තුල රෙඩ් ටේප් වැඩි වෙලා තිබෙනවා කොළ රාසියක් පුරවන්නට ඕන දැන් වෙනත් රටවල් මේ රතුපටි ඉවත් කරන මොහොතක ව්‍යවසායකින් දිරිගන්වන මොහොතක ආයෝජකින්ට ශක්තියක් ලබා දෙන මොහොතක මොකද අපේ රටේ කරන්නේ අපේ රටේ කරන්නේ තව තවත් ව්‍යාපාරිකයව තද කරනවා තව තවත් ව්‍යාපාරිකයව හිර කරනවා තව තවත් අපනයන කරුවට රෙගුලාසි ලබා දීලා ඇත්ත වශයෙන්ම ඔහුව දිරිමත් කරනවා වෙනුවට ඔහුව මානසික තත්වෙන් වට්ටවනවා මෙහෙම කොහොමද අපනයන වර්ධනය කරන්නේ මෙහෙම කොහොමද අපනයන කේන්ද්‍රීය ආර්ථිකය ක්‍රියාත්මක කරන්නේ How can we have export-led growth? How can we have export-led development?